ආයුබෝවන් අප ඔබ අපගේ නාලිකාවට නැවත සාදරයෙන් පිළිගන්නවා. අද අපි අපගේ පරිසරය සහ සමහර විස්මිත කර්මාන්තවල පවා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන ක්ෂුද්‍ර ඇල්ගී නම් කුඩා බලාගාරවල කාර්යභාරය ගැන විමසා බලමු. අප මෙම වීඩියෝවෙන් ක්ෂුද්‍ර ඇල්ගී වල ආශ්චර්ය සහ ඒවායේ ඇදහිය නොහැකි යෙදුම් ගවේෂණය කරන්නේ. ඔබ තවම අපව සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් අපගේ නවතම අන්තර්ගතයන් සමඟ යාවත්කාලීනව සිටීමට අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකොන් එකත් නාද කිරීමට අමතක කරන්න එපා. ක්ෂුද්‍ර ඇල්ගී කියන්නේ අන්වීක්ෂයක් මගින් නිරීක්ෂණය කළ හැකි ලොව පුරා විවිධ ජලජ පරිසරවල පවතින ඇල්ගී විශේෂයක්. ඊයේ වයසට නොපෙනුණ මෙම කුඩා ජීවීන් අපගේ පෘථිවියට විශාල බලපෑමක් ඇති කරන ඒවා ශාක වගේම සූර්යාලෝකයේ භාවිතා කරලා ප්‍රභා සංශ්ලේෂණය කරලා බලශක්තිය නිපදවන ක්ෂුද්‍ර ඇල්ගී නොයෙකුත් හැඩයන් සහ වර්ණවලින් යුක්ත නිසා දියයට විස්මයජනක භූදර්ශන නිර්මාණය කරන ඒ වාගේම ජලජ ආහාර ධාම්මවල පදනම ලෙස ක්‍රියා කරනවා. නමුත් ඇයි ක්ෂුද්‍ර ඇල්ගී මෙතරම් වැදගත් වන්නේ? ඔවුන් ප්‍රභා සංශ්ලේෂණය හරහා ඔක්සිජන් නිපදවන නිසා අප හුස්ම ගන්නා වාතය සඳහා අත්‍යවශ්‍ය වෙනවා. එපමණක් නොවේ, ඒවා ස්වභාවික පෙරහනක් ලෙස ක්‍රියා කර දූෂක සහ අතිරික්ත පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කිරීමෙන් ජලය පිරිසිදු කරනවා. ඇත්ත වශයෙන්ම අපගේ ජලමූලාශ්‍ර වඩාත් පිරිසිදු හා ආරක්ෂිත කිරීමට පර්යේෂකයන් විසින් ක්ෂුද්‍ර ඇල්ගී වල අපවිත්‍ර ජලය පවිත්‍ර කරන්නේ හැකියාවන් ගවේෂණය කරමින් සිටිනවා. නමුත් ක්ෂුද්‍ර ඇල්ගී වල ආශ්චර්ය එතනින් නතරවන්නේ නැහැ. මෙම කුඩා ජීවීන් විවිධ කර්මාන්තවලටත් යොදා ගන්න පුළුවන්. පෝෂණ ක්ෂේත්‍රය තුළ ස්පිරුලිනා සහ ක්ලෝරෙල්ලා වැනි ක්ෂුද්‍ර ඇල්ගී ප්‍රෝටීන, විටමින් සහ ඛනිජ සමග ඇසුරුම් වෙලා තියෙනවා. ඒවා හුදෙක් අතිරේක නොවේ, ගෝලීය මන්ද පෝෂණයට ප්‍රමාණවත් ලෙස විස්තරාත්මකව විශ්ලේෂණය කර නොමැති විසඳුම් වෙනවා. මීට අමතරව විද්‍යාඥයින් ජෛව ඉන්ධන සඳහා තිරසාර ප්‍රභවයක් ලෙස යොදා ගැනීමට ක්ෂුද්‍ර ඇල්ගී පිළිබඳව පර්යේෂණ කරමින් සිටින අතර පොසිල ඉන්ධන මත අපගේ යැපීම අවම කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම අරමුණ කරගෙන තියෙනවා. තාක්ෂණය දියුණු වන විට පර්යේෂකයන් ක්ෂුද්‍ර ඇල්ගී පිළිබඳ පර්යේෂණ තව තවත් පුළුල් කරගෙන යනවා. ඒවායේ අද්විතීය ජෛව රසායනික සංයුතිය ජෛව තාක්ෂණයේදී ඉතා වැදගත් වෙනවා. එම නිසා එන්සයිම් ජෛව සක්‍රීය සංයෝග සහ එන්නත් පවා නිපදවීමට හැකියාව ලැබී තියෙනවා. එපමණක් නොව හරිතාගාර වායු විමෝචනය අවම කිරීම මගින් ක්ෂුද්‍ර ඇල්ගී කාබන් ග්‍රහණයට උදව් කරන්නේ කෙසේද යන්න පිළිබඳව පොරොන්දු වූ ප්‍රවේශයක් ලබා දෙමින් අඛණ්ඩ අධ්‍යයනයන් ගවේෂණය කරමින් පවතින අනාගතය දීප්තිමත් කරමින් ක්ෂුද්‍ර ඇල්ගී නව්‍යකරණයේ ඉදිරියෙන්ම සිටිනවා. ක්ෂුද්‍ර ඇල්ගී පිළිබඳ විස්තරේ මෙයින් අවසන් වන විට මෙම කුඩා ජීවීන් අපගේ ග්‍රහලෝකයට සහ අපගේ ජීවිතයට ඇති කරන ඇදහිය නොහැකි බලපෑම ගැන ඔබ මවිතයට පත් කරනු ඇතැයි අප සිතනවා. ඔබ මෙම වීඩියෝ රසවින්දා ලයික් කර ඔබගේ මිතුරන් සමඟ බෙදාගත් තවද ඔබට ක්ෂුද්‍ර ඇල්ගී පිළිබඳ කිසියම් අදහසක් හෝ ගැටලුවක් ඇත්නම් කරුණාකර ඒවා පහත අදහස් දැක්වීම සටහන් කරන්න. වඩාත් ආකර්ෂණීය අන්තර්ගතයන් සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කිරීමට අමතක කරන්න එපා. නැවත මෙවන් වීඩියෝකින් හමුවෙමු. අප හා එක්වුවාට ස්තුතියි.